ෑමට මෙකනිසම් තු බී ඉන්ටඩියස් වාර්තා කරන්නේ බඳුල ගුණවද නමාත්‍යවරයා කළ ප්‍රකාශයක් තමයි පුවත්පතේ සඳහන් කළ තිබෙන්නේ. විශේෂයෙන්ම පලදායි නොවන සේවකයන් මේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා කියනකයි ඔහු සදහන් කළ රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පැවතිච්ච කැබිනට්ටියම දනුදිම සාකච්ඡාවේදි කිව්වා සම්පූර්ණ සේවක සංඛ්‍යාව හැම ආයතනයක මඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියා කරනවා. පලදායි නොවන සේවකයන් සඳහා ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කරන්න බහබාණ්ඩාගාර උපදෙස් දීලා තිබෙනවා. සෑම අමාත්‍යාංශයකම වියදම් අඩු කිරීම සඳහා තමයි මේ චක්‍රලේඛගත ගිවිසුමට අමාත්‍යාංශ ලේකම්වරු බැඳිලා ඉන්නේ කියන්නේ. අද පුවත්පතේ ප්‍රධාන පිටුව මේ එහි ප්‍රධාන සිරස්තලය රාජ්‍ය සේවක කප්පාදුවක්. යනුව ඔහු කියන උදාහරණයක් විදිහට දුම්රියට සාමාන්‍ය කම්කරුව 3000ක් බඳව ගන්නවා. ඒ සේවකයන්ගෙන් එකම කම්කරුවෙක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ කියන එක සඳහන් කරනවා. බහුකාර්ය බලකායේ දැන්ට රජයේ සේවයට බැඳිලා ඉන්න තැනැත්තන් ඉන්නවා. සාමාන්‍ය පෙළ දක්වා ගිය හෝ සාමාන්‍ය පෙළ සමත් නොමැති ඒ ප්‍රදේශ අනුව අපි බඳව ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ලෙස ස්ථිර සේවයට එවිට ඔවුන්ට දුම්රිය සහකරුවෙක් ලෙස උසස් වීම නාදී ලබාගෙන ගමන් කරන්න පුළුවන් කියන එකයි පුවත්පතේ කියන්නේ. විශ්‍රාම වැටුප් සහිත සේවයකට යොදවනවා කියලා කියනවා. එතනින් අලුත් රස්සා ලැබෙන දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින් තමා බොහෝ පුරප්පාඩු මේ තුළින් තමයි බොහෝ පුරප්පාඩු පුරවගන්නේ කියලා සඳහන් කරනවා. පුවත්පත කියන්නේ ගුරුවරු 26000ක් බඳව ගන්නවා කියලා. ඒ බඳවා ගන්නේ දැනට රාජ්‍ය සේවය තුළ සිටි නායකයන් කියලා කියනවා. අතිරික්තව ඉන්න අය ස්වයං විශ්‍රාම ගැන්වීමකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. ඉන් පස්සේ අද අපි එන්නේ අරුණ පුවත්පතේ සිරස්තලයට. වෛද්‍යවරු 60න් යවන තහනම තවත් දිගු වෙලා තිබෙන බව අරුණ පුවත්පතේ වාර්තාවේ සඳහනේ දක්වා තිබෙනවා. වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනු කළ රිත් පෙත්සමක් ඇඳ වූ අවස්ථාවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ මහතුරුන්ගේ සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල නියෝගයක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව රාජ්‍ය සේවකයන් වයස 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගන් ලැබූ තීරණ මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් සඳහා පමණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ලබන මාර්තු 29 දක්වා තවදුරටත් දීර්ඝ කරන්නයි අභියාචන අධිකරණය ඊයේ නියෝග කළේ. අද එය උපුටා දක්වන්නේ මේ විදිහට. පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙනවා ඒ ගැන. ඉන් පස්සේ ඊයේ ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කර තිබිච්ච කාරණය, මං හිතන්නේ අපි ලොකු බරක් තියලා ඉදිරිපත් කරපු කාරණය, ඒකදී පැහැදිලිව දකින්න තිබුච්ච දේ තමයි ඒ අනුව යොමු කරලා තිබෙන මුදල ගෙවිච්ච 2022ට සාපේක්ෂව 2023 දීත් වෙන් කර තිබෙන මුදල වැඩි වෙලා තිබෙනවා මිසක් ජනාධිපතිවරයාගේ වැයශීර්ෂයට අගමැතිවරයාගේ වැයශීර්ෂයට වගේ අඩුවක් සිද්ධ වෙලා නැහැ කියන එක. මේ අතර ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කරනවා සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රාජ්‍ය වියදම කපනවා. රාජ්‍ය ආයතනවලට ණයට භාණ්ඩ හා සේවා ගත්තොත් අතින් ගෙවන්න වෙයි. මේ ජනාධිපතිරයා කරන ප්‍රකාශය අද දවසේ පුවත්පතේ වාර්තා කරලා තිබෙන්නේ. දැනට රජයේ වියදම 2023 ජනවාරි මාසයේ සදාවන මාසික වියදම ඩලා බෙහෙවින් පහළ මට්ටමක තියෙනවා කියලා කියනවා. ඒක මං හිතන්නේ ඊයේ මේ